දැන් මෙතන තියෙනවා මේ 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 මව්බිම් පත්‍රයේ ලොකුවට තියෙනවා මේ අපිට ඩොලර් හිඟයන් නැහැ. මේ කවුද කියන්නේ අද පත්‍රයේ අපිට ඩොලර් හිඟයන් නැහැ කියලා නිවාඩ් කබ්‍රාල් කියනවා. ඊට පස්සේ බැලුවා වෙන පත්‍රයක්. මේ මේ අරුණ පත්‍රයේ ආ මේකේ තියෙනවා කන්ටේනර් 2000ක් ගන්න ඩොලර් මිලියන් 20ක් ඕනේ. එවුව හිර වෙලා තියෙන්නේ. ඒ නිසා කන්ටේනර් එළියට ගන්න බෑ කියලා. ඊට පස්සේ ලංකාදීප පත්‍රයේ තියෙනවා. ලංකාදීප පත්‍රයේ තියෙනවා බෙහෙත් ගේන්න විදියක් නැහැ. ඩොලර් නැහැ. ඒ නිසා බෙහෙත් හිර වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ මේ දිවයින පත්‍රයේ තියෙනවා. දිවයින පත්‍රයේ තියෙනවා එදා වේල ෂේප් විසඳුම මහා බැංකුව රන් සංචිත යලි සේල් කියලා. එතකොට මම දන්නේ බුද්ධිමත් පුද්ගලයෝ මේ පත්‍රය කියනකොට සහ රූපවාහිනියේ ප්‍රවෘත්ති බලනකොට එහෙමත් නැත්නම් ගෑස් පොලිමේ ඉන්නකොට කිරිපිටි පොලිමේ ඉන්නකොට බෙහෙත් පොලිමේ ඉන්නකොට ඒ කට්ටිය තේරුම් අරගෙන තියනවා ලංකාව විශාල ඩොලර් අර්බුදයක හිර වෙලා ඉන්නේ කියලා. දැන් අද පෙබරවාරි මාසේ 9 වෙනිදා ශ්‍රී ලංකා මහ බැංකුවට සෙටල් කරන්න තියෙනවා ඩොලර් බිලියන සමාවෙන්න ඩොලර් මිලියන 70ක 80ක විතර ණය අද. හරි. ඊට පස්සේ මේ මාසේ 17 වෙනිදා ගෙවන්න තියෙනවා මේ ශ්‍රී ලංකන් සංවර්ධන බැඳුම් කර කියලා ඩොලර් වලින් ගෙවන්න තියෙනවා ඩොලර් මිලියන 100 මං හිතන්නේ 60ක් 70ක් ගෙවන්න දෙනවා. හරිනේ. ඒ කියන්නේ මේ දවස් කිහිපය තුළ ඩොලර් මිලියන 250ක් විතර ගෙවන්න මේ කට්ටියට